බලාකාරවලට ජලය සැපයන ප්‍රධාන ජලාශ දුලහින් ලබාගත් පැන් රිපෙරහැරකින් රුවන්වැලි සෑය වෙත රැගෙන ගොස් නිසිකලට වැසි ලැබී විදුලියෙන් රට ඒකාලෝක වේවා යන්න ප්‍රාර්ථනා කරමින් රවි කරුණානායක අමාත්‍යවරයා ඇතුළු විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පිරිස ඊයේ රුවන්වැලි මහ සෑය අභියසදී මෙලෙස අධිෂ්ඨාන පූජාවක නිරත වුණා. අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස රුවන්වැලි මහ සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අපේ වැඩි දෙනෙක් පුතුමා ගැන කතා කරනවා. දැන් බොහෝ දෙනෙක් අපේ අතේ ලංකාවේ සමාගමක් ඉදිරිපත් කළා කියනද චීනයට වැඩි දෙනෙකුට දෙනවයි කියලා. නෑ මිනිස්සු නොයිකුත් කතා කියනවා. අපි කියන්නේ මිනිස්සු කියන්නේ අපට ඇහෙනේ. අපි අගේ කරන අපි පාරිභෝගික අපි ඉල්ලීමක් ගිය කරා. සාමාන්‍යයෙන් ඉල්ලීම රෑට යුනිට් 2600ක් 700ක් තිබ්බ එක ඊයේ 2200ට අඩු වෙලා තියෙනවා. එහෙම වුණොත් අපි කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ උග්‍ර ප්‍රශ්නේ තියෙන්නේ දවස් 10යි. අපේ අලුත් අවුරුද්ද වෙනකන් අපි පොරොන්දු වෙනවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිසිම විදුලි කප්පාදුවක් ඇති කරන්නේ නැහැ. ඉන් පසුව අපේ සම්පූර්ණයෙන්ම ඒ ප්‍රශ්න ආයිත් ඇති නොවන විදිහකට කටයුතු කිරීමට අපි වග බලා ගන්නවා. අලාගාර ඉදිකරනකන් අපි බලාගෙන ඉන්න බෑනේ. අපි වෙන විදිහකට දැනට ජනනය කිරීමේ වියදමට වැඩිය අඩුව අපි එකතු කරනවා මෙගවට් 5600ක් එන මාස එකහමාරට. HFO වලින් LNG වලින් ඒවා එකතු කරන වැඩපිළිවෙළක් අපි කරලා තියෙනවා. මේ අතර අද උදෑසන පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව අතරතුරද විදුලි බලය ඇන හිටීම හේතුවෙන් බාධා එල්ල වුණා. විදුලිය ගැන කිව්වා විතරයි කියපුවා. එදා අර ජයා ජයවර්ධන මහත්තයා කිව්වා වගේම තමන්ගේ ආරක්ෂාව තමයන් සපය ගන්න ඕනේ වගේ තමන්ගේ විදුලිය තමන් ජනනය කරගන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ.